මේ පාලමට මුල් ගල් තියලා තියෙනවා යහ පාලන ආණ්ඩුව. ඇස්තමින්තු කරන්නේ නැතුව ටෙන්ඩර් කැඳවන්නේ නැතුව කිසිම දෙයක් නැතුව මුල් ගල් තියලා තිබුණා. අපේ රජය ආවෙන් පස්සේ ඇස්තමින්තු කරලා ටෙන්ඩර් කරලා මේ පාලමේ කොටසක් අපි මේ ප්‍රදේශයේ ජනතාවගේ පාවිච්චිය සඳහා ඉක්මනින් ලබා දෙන්න. කිලෝමීටර් ලක්ෂයේ වැඩසටහන සහ පාලම් හැදීමේ වැඩසටහන ගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය රැක්මේ අනුව අපි කටයුතු කෙරුවා. මේ සම්බන්ධව ජූලි මාසේ 9 වෙනිදා ඉම්රාන් මන්ත්‍රීතුමා ප්‍රශ්නයක් අහලා තිබුණා. දැන් මේකේ තියෙන ප්‍රශ්නේ මේ පාලම හදද්දී අතුරු මාර්ගයක් මේ ජනතාවට පාවිච්චි කරන්න මාර්ගයක් ලබා දුන්නේ නැහැ. මාර්ගයක් ලබා දීලා තිබුණා. හැබැයි මාර්ගය කිලෝමීටර් 3ක් දුරයි. ඒ ජනතාව ඒක පාවිච්චි කරන්න කැමති නැහැ. ඒක තමයි මට ලැබුණු පණිවිඩය. ඊළඟට මේ ෆෙරි සර්විස් එක දාලා තියෙන්නේ නගර සභාවේ. ඒකේ අනුමැතිය ඔක්කොම මං ගෙනාවා නලීම් චාමන් අර්බන් කවුන්සිල් කින්නියා. මේක මම හිතන්නේ සජබේ එහෙම නැත්තම් සජබේ එක එකක් තියෙනවා එක නගර සභාවක් අනිත් නගර සභාව රාජ්‍ය සභාව හවුෙන්නේ මේ මුස්ලිම් කොංග්‍රස් එකට. ඒගොල්ලෝ තමයි අවසරය දීලා තියෙන්නේ මේ ෆෙරි සර්විස් එකට. ඒ හින්දා මේ පාරු සේවයට මේ අපි ලබා දුන්නා කියලා ඉවරලා මේකක් කරන්න හදන්න එපා. මේ ලෝකල් ගාමන්ට් එකේ එහෙම නැත්තම් ඒ පළාත් පාලන ආයතනින් තමයි ලබා දීලා තියෙන්නේ. මේ දරුවෝ අරන් යනකොට කිසිම ලයිෆ් ජැකට් එකක් දාලා නැහැ. මට දැනගන්න ලැබිලා තියෙන විදිහට මම ඇහුවා නියෝජ්‍ය පොලිස්පතිතුමාට. මම පොලිස්පතිතුමාට කතා කරුවා. මම කිව්වා නීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ඒ ෆෙරි සර්විස් එක කරපු අය පැටලා ගිහිල්ලාලු. මම කිව්වා රටේ නීතිය අනුව ඒවා මිනිමරුමක් ලයිෆ් ජැකට් දාන්න නැතුව මේ දරුවෝ එහෙම අරන් ගිහලා මේක වෙලා තියෙන්නේ. ඒක නිසා මේක රජයට ඇඟිල්ල දික් කරන්න හදන්න එපා. අපි හෙලා දකින්නවා. හැබැයි අපි තමුන්නාන්සලගේ ආණ්ඩුව තමුන්නාන්සලා නැග පලාතේ තමුන්නාසර වැඩියෙන්ම උදව් කෙරුවේ එදා 2015 තමුන්නාසරගේ ජනාධිපතිතුමාවයි ආණ්ඩුවයි පත් කරගන්න. තමුන්නාසරට බැරි වුණා මේ පාලම් හදන්න. ඉම්රාන් මන්ත්‍රීතුමා අපිට ස්තුති කරලා තියෙනවා. ඒ නිසා අපි හොඳ දෙයක් කෙරුවේ ලක්ෂයක් ඉන්න ජනතාවට තමුන්නාසරට සැලකුවේ නැහැ ගියාන්. ඒකදම ඇත්ත தত্ত্বය. හරි වසන්ත උදානෙන් බැසිල් රාජපක්ෂ මහත්තුමා මහින්ද රාජපක්ෂ මහත්තුමාගේ නායකත්වයේ යටතේ දැවැන්ත සේවයක් කෙරුවා. පාලම් ගණනාවක් හැදුවා. මේ පාලමත් ප්‍රාදේශ සභාවට අහු වෙන එක අපි මේක ටෙන්ඩර් කරලා දීලා තියෙනවා. ඒ නිසා රජයේ පැත්තෙන් වෙලා නැහැ. හැබැයි අපි කනගාටු වෙනවා. ඒ දරුපවුල ඔක්කොමටම අපේ කනගාටුව අපි ප්‍රකාශ කරනවා. හැබැයි අපි මොනාද ඔබතුමා නැකිරලා කතා කරුවත් මන් නැකිරලා කතා කරුවත් ප්‍රේමදාස මහත්තයා කතා කරුවත් ඒ ළමයිට දරුවන්ට දෙමව්පියන්ට පණෙන්නේ නැහැ. මේකට අවසර දුන්නේ කොහොමද? නීති අනුකූලභාවයේ කොහොමද කියලා මම ආණ්ඩුකරුතුමියට කතා කරලා ගියා. වහාම පරීක්ෂණයක් කරලා කවුරු හරි වැරදි කරලා දිනනවා. ඒක අපේ වෙන්න පුළුවන්, රාජ්‍ය සභාව වෙන්න පුළුවන්. ඔවුන්ට නීති අනුකූලව අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන මේක ඇත්තටම මිනිමරුමක් හැටියටයි මම නම් දකින්නේ. සාමාන්‍ය පාලමක් ඉදිවෙද්දී අර මීටර් 3 කිලෝමීටර 3 කතර බයිපාස් එකක් දාන්නේ නැහැ. ඇයි ඇස්තමේන්තුවට මේ සඳහා විකල්ප මාර්ගයක්? ඒ කියන්නේ ගොඩක් වෙලාවට කන්ට්‍රැක්ටර් හදන්න ඕන, කන්ට්‍රැක්ටර්ගේ කන්ස්ට්‍රක්ෂන් පහසුවත් එක්ක බයිපාස් එකක්. ඒ බයිපාස් එකක් හදුවේ නැත්නම් ඉදිකිරීම ආරම්භ කරලත් අපි දන්නේ නැහැ මේක ඇස්තමේන්තුවට ඇතුළු වුණාද නැද්ද කියන එක. අන්නේ එතන තමයි මෙතන ගැටලුව තියෙන්නේ. මොකද විශාල ජනතාවක් පාවිච්චි කරන පාරක් විදියට ඒ පාර සඳහා විකල්පයක් තියෙනවා. කිලෝමීටර 3මාරක් කියන්නේ විකල්පයක් නෙමෙයි. වගේම ඔබතුමා කිව්වා මේ සමගිජන බලවේගයේ නගර සභාවද ප්‍රාදේශ සභාවද කියලා. අපේ නගර සභාවද බලවේගයේ කිසිම නගර සභාවක් හෝ ප්‍රාදේශ සභාවක් නැහැ. එතකොට අපි සමගිජන බලවේගයේ ම චන්දරි ඉදිරිපත් උනේ නැහැ. කෙසේවත් ඔබතුමාලාට උදව් කරපු තෞෆික් මහත්මයාගේ ගෙදරට ප්‍රහාරයක් එල්ලලා තියෙනවා. මම හිතන්නේ ඒ ජනතාව තෞෆික් මහත්මයාගේ ප්‍රහාර ගෙදරට ගැහුවේ මොකද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. එතනත් හොයලා බලන්න වෙයි. එතුමාට ඇඟිල්ල දික්ුණේ මේ විකල්ප මාර්ගයේ හෝ මේ ඉදිකිරීමට එතුමාගේ යම් කිසි සම්බන්ධයක් තියෙනවද කියන කාරණේ. ඊට වඩා මම ඒක කියන්නේ නැහැ. මේකේ බයිපාස් එක දාන දින කිලෝමීටර් 3මාරේ නම් දාන්න වෙනවනේ. කලපෝණි තියෙන්නේ. ඉදි 3මාරෙන් බයිපාස් එක දාලා තියෙනවා. ජනතාව එක පාවිච්චි කරලා නැහැ. එතකොට ඔබතුමාලා නගර සභාව නැති වුණොත් එහෙනම් අපි කියමු UMB නගර සභාව කියලා. ඔබතුමාලා UMB කෙනෙක් හිටියේ. ඒ UMB නගර සභාවෙන් තමයි තමුන්නාස්සල එකට අර මහා බැංකු හොරකම් කරපු. දැන් වාගේ වෙලා ඔබතුමා එක. නෑ නෑ මගේ වෙලා. හරි ඔබතුමාට වෙලා. ඔබතුමා මේක ඇදගත් අපරාධය ගිහිල්ලෝ ජනාධිපතිතුමා ගැන කතා කරනවා ඉවරයි. ඒ නිසා අපි පැහැදිලිලා කියනවා මේක අපේ ගොඩට දාන්න හදන්න එපා. කවුරු මැරුණත් මේ රටේ දරුවෝ. ඒ නිසා මේක තුට්ටු දෙකේ දේශපාලනේ අද ගන්න එපා. අපි කියන්නේ නැහැ නේ UMP නගර සභාව වැරද්දක් කරුවේ කියලා. මම කිව්වේ මේකේ පර්මිට් එක දීලා තියෙන්නේ. මං සභාගත කරන්නම්. මේ දෙමළෙන් තියෙනවා සිංහලිකුත් පරිවර්තන කෙරුවා. නලිමන්තර මන්තුමා මගේ ඔබතුමාටත් එවන්න. ඒ අවස්ථාවේ දීලා දී. ඉතින් මේකේ ලයිෆ් ජැකට් එහෙම දාගෙන ගියා නම් නලිමන්තුමා මේක වෙන්නේ නැහැ. ඉතින් කවුරු කරුවා? ආණ්ඩුව කරුවා, ප්‍රාදේශ සභාව කරුවා. ඒ ප්‍රාදේශ සභාව UMP ද? ආණ්ඩුවේ පොහොට්ටුවේද කියන එක නෙමෙයි. කවුරු වැරද්ද කරුවාද වැරදි? ඇඟිල්ල දික් කරන්න එපා. අමාත්‍යංශයට අපි අමාත්‍යංශේ වරදක් කළා නෑ. වරදක් කළා තියෙනවා මම සමාගන්න සූදානම්. අපි එහෙම වරදක් කළා නෑ. අපි කරලා තියෙන්නේ. තමුන්නාසගේ ආණ්ඩුවෙන් කරන්න බැරි වෙච්ච පාලන් ටිකයි පාරවල් ටිකයි අපි හදන එක විතරයි කරන්නේ.